ආයුබෝවන් ඔන්න මං ඔයාලට අද දැන්ටමත් ආදායමක් ලබන ඉදිරියේදී ඊටත් වඩා හොඳ ආදායමක් ලබාගත හැකි ගම්මිරිස් පොල්හා කුරුඳු සහිත ඉඩම් කැබල් දෙකක් ගැන විස්තර ගෙනාවා එකම හිමිකරුට සතු මෙමෙ ඉඩම් කැබල් දෙක පිටා දෙපෙන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ රිදීකම් ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයට අයත් උඩහරොම්බුව හා පල්ලෑය යන ග්‍රාම සේවා වසම් දෙකට අයත්ව එකම හිමිකරුවක සතු ග්‍රාම සේවා වසම් දෙක පිහිට ඇදී මෙමෙ ඉඩම් දෙක අතර දුරපරතරය කිලෝමීටර් 2ක් පමණ වෙනවා මේ වීඩියෝ බලන ඔයා මගේ YouTube channel එකට අලුත් කෙනෙක් නම් ඔයත් ඉඩමක් ගියක් හොයන කෙනෙක් නම් දැන් මගේ YouTube channel එක subscribe කරලා තියාගන්න ඉදිරියේදීත් මම ඔයාලට මේ වගේ විකිණීමට ඇති ඉඩම් හා නිවාස ගැන විස්තර ගැන මගේ YouTube channel එකේ හරි වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ වලට මංගවලට මුලින්ම පෙන්වන්න යන්නේ උඩහරොම්බ ග්‍රාමසේවා වසමට අයත් පිහිටා තිබෙන ඉඩම් කැබැල්ල. එමෙහිට මේ සිට රිදීගම නගරයට ඇත්තේ කිලෝමීටර් 13ක පමණ දුර ප්‍රමාණයක් වන අතර අර්ධනාගරික වටපිටාව සහිත දුඩම් ගස්ලංක නගරයට ඇත්තේ කිලෝමීටර් 9ක පමණ දුර ප්‍රමාණයක්. අපි මේ ගමන් කරන කටුපිලිගොල්ල උඩහරොම්බ මාර්ගයට මුහුණලා තමයි මේ ඉඩම් දෙකම පිහිටා තිබෙන්නේ. මේක තමයි ඉඩමනේ. මේක කොහමද මේ මායින් තියෙන්නේ මෙතනින් පටන් ගන්න කොතනින්ද පටන් ගෙන අයියා මං අර තියෙන ලයික් කරනවා ඔ දෙන්න තියෙනවා අරල එතන ඉඳන් උඩ හරින්න එතන ඉඳන් උඩ හරින්න ෂූට් අප් මේ එහා මායින් මට පොඩ්ඩක් ගිහලා බලමු හරි මේ වල වම්පසින් දකින්නේ උඩහරොම්බ ග්‍රාමසේව වසමට ආයත්ත පිහිටා තිබෙන ඉඩම් කැබැල්ල සින්නක්කර ඔප්පුව සහිත මෙමෙ ඉඩමේ ප්‍රමාණය පර්චස් 122ක් දැනට මෙමෙ ඉඩමේ කම්මිරිසා පොල් වගා කර ඇති අතර එමගින් හොඳ ආදායමක් දැන්ටමත් මොවුන් විසින් ලබා ගන්නවා වීඩියෝව අවසන් වෙනකම් බැලුවොත් මෙමෙ ඉඩම් ගැන පැහැදිලි අවබෝධයක් ඔයාලට ලබා ගන්න පුළුවන් වෙයි කියලා මං හිතනවා මේ ලයිට් කනුව කාට අනිත් මායි වෙන්නේ එහෙමද दूर मुस्लिम मेतन है මේ ඉඩමේ තියෙන මොනවද ගම්මිරිස් සම්පූර්ණයෙන්ම තියෙන්නේ ගම්මිරිස්සයි පොලිය තියෙන්නේ මෙමෙ ඉඩමේ ගම්මිරිස්සිනි 600ක් පමණ සිටුවා ඇති බව හිමිකරු මා සමග පැවසුවා මොවුන් ගම්මිරිස් වලින් වසරකට මුර දෙකක් පමණ අස්වැන්න ලබා ගන්නා බවත් මෙහි පළමු මුරෙන් කිලෝ 3000ක් පමණ අමු ගම්මිරිස් ලබා ගන්නා බවත් දෙවෙනි මුරේ පළවෙනි මුරේට වඩා තරමක අඩු අස්වැන්නක් ලැබුණත් ඒ කිලෝ 1500ක් පමණ වන බවත් මා සමග පැවසුවා. දැන්ට මේ පැලපොල් ගස්ත ඇතුළුව පොල් ගස් 40ක් පමණ පවතින අතර එමගිනුත් පොල් ගෙඩි 400ත් 500ත් අතර ප්‍රමාණයක් මුරේකට ලබා ගන්නා බවත් මොවුන් මා සමග පැවසුවා. ඊට අමතරව මොවුන් මෙමෙඩම් වටේට මැහෝගනි ගස් 50ක් පමණ සිටුවා තිබෙනවා. දැන්ටමත් හොඳ ආදායමක් ලබා ගන්නා සින්නක්කර ඔප්පු සහිත මෙමෙ ඉඩමේ මිල කියන්නේ මොවුන් ලක්ෂ 40ක්. මේ ඉඩම හා මෙහි මිල ගණන් ගැන වැඩි විස්තර මා මෙහි සඳහන් කර ඇති දුරකථන අංකයට ඇමතුමන් ලබා දුන්නොත් ඔයාලටත් දැනගන්න පුළුවන්. ප්‍රධාන පාර මොකද්ද මේ ළඟ තියෙන? ළඟම තියෙන එක
දෙපැත්තම නම මොකද මෙතනින් අහට්ට ගියක් තියෙන්නේ මේ කොයි මාතලේ පාර මාතලේ පාරට විනාඩි 10යි කිලෝමීටර් කීයක් තියෙනවා මාතලේ පාරට මාතලේ පාරට තියෙනවා මෙහෙම 7ක් 8ක් 6ක් 7ක් තමයි 6ක් 7ක් තියෙනවානේ අය අනිත් පැත්තේ මොකද පාර අනිත් පැත්තේ තියෙන්නේ එහා පැත්තෙන් ගියදී මේ කැප්පිටිගල පාර කැප්පිටිගල පාරට ඒකද කිලෝමීටර් කීයක් තියෙන්නේ නමයක් වගේ තියෙන මේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ මොකක්ද දෙන්නේ ප්‍රදීගම් පාදේශය එතකොට මේ ගම මොකක්ද මේක මේ හරියට කියන්නේ බුද්ධිගම මේ හරියට මොකක්ද කියන්නේ උඩහරඹුව එතකොට ග්‍රාම සේවක වසමත් උඩහරඹුවද ග්‍රාම සේවක වසම උඩහරඹ වෙන්න තියෙන උඩහරඹුව නේ මෙමේ ඉදමට පහලින් පවතින කාපට් මාර්ගයට අමතරව ඉදමට ඉහළ කොටසිනුත් ඉදමට මායින් වතු සඳහා ගමන් කරන්නා වූ මාර්ගයක් පිහිටා තිබෙනවා. මෙතෙන් තමයි ඉදමේ අනිත් කෙළවරනේ. මෙතෙන් පාට යන්නේ. පොඩි අතුපාරක් දැන් පාර ලොකුයි පාර දැන් පාර හැදුනොත් ඔව් කෝකෙන්තර දැම්මත් මහා පාර වගේ ඉදිනවා මේ ඉඩමේ අනිත් කෙළවරෙන් එතකොට මේක තාර පාටට සෙට් වෙන්නේ ඔව් මේක හරියට සෙට් වෙන්නේ හරියට මේකෙන් වංගු හැරලා අපි අපි කරලා දෙනකොට පල්ලම දින පල්ලම අර අපි එන ගාවේ අර කන්ද දින මෙතන උඩට පාරක් තිබ්බොම් බොරල් පාර වගේ ඔව් මේ ඉඩමේට උඩින් තියෙන මේ අඩිපාරනේ සාමාන්‍ය මේක ට්‍රැක්ටර් එකක් එහෙම යන්න පුළුවන් නේ මේක කොහොමද හැදේ ඉස්සරහට ගිහින් දාන්න ඕනේ කියලා ඉන්නේ ආ ආ මේ අර උඩට මම වතු වලට යන්න ඔව් ඒ වතු වලට යන පාරවල් තමයි මෙහෙම තියෙන්නේ වතු වලට කියන්නේ පොල් අදින් දාන මේ ගහ පාරවල් දැන් අපිට ඇත්ත විතරයි යන්නේ ඉන්නේ දැන් මේ ඉඩම් පල්ලහැට තියෙන්නේ කෙටි බෑවුමක් සහිත මේඩම් පීටා තිබුණත් නායෑමේ අවදානම් නැති වගාවට ඉතාම සුදුසු ඉඩමක් තමයි මේ ඉඩම. දැන්ටමත් මෙහි පවතින ගම්මිරිස් වගාවෙන් හා පොල් වගාවෙන් මොවුන් වසර ගණනාවක් තිස්සේ හොඳ ආදායමක් ලබා ගන්නවා. ඔයත් ආදායමක් සහිත ඉඩමක් හෙව්වනම් මම පෙන්නපු මේ ඉඩම ඔයාට හරියනම ඉඩම කියලා හිතෙනවනම් දැන් මං සදාන් කර ඇති දුරකථන අංකයට ඇමතුමක් ලබා දෙන්න. මේ වීඩියෝ අවසන් වෙනකම් බලපු ඔයාට මේ ඉඩම ගැන අවබෝධයක් එන්නේ නැති කියලා මං හිතනවා. හරි මම දැන් ඔයාලට පෙන්වන්න යන්නේ මේ හිමිකරුටම අයත් අනිත් ඉඩම. අපි මෙම ගමන් කළ කඩුපිලිගොල්ල උඩහොරොංගු මාර්ගයේ ආපසු කිලෝමීටර් 2ක් පමණ පැමිණි පසු හමුවන පල්ලෑයේ ග්‍රාමසේව වසමේ තමයි මෙමෙ ඉඩම් පිහිටා තිබෙන්නේ. ඉඩම් පටන් ගන්න කොතනද මෙතනද? අර ලයික් කරන්න. කොතනද? अत वंगु का लाइट का मेतन पटा मे गम मेरी सूई मन कुरू तीन पोल तीन इंडमूल तीन उड़ोरंबो पड़ता है මංගවල්ට මුලින් පෙන්වපෙඩ වගේම මේ ඉඩමෙත් මොන් ගම්මි නිසා පොල් වගා කර තිබෙනවා ඊට අමතරව කුරුඳුත් මොන් මේ ඉඩම වගා කර තිබෙනවා ඉඩම් වටේටම මහෝගනි ගස් සහ තේක ගස් වැනි වටිනාකමින් යුත් ශාක වර්ග බොහෝමයක් මේ ඉඩමේ පිහිටා තිබෙනවා මෙම ඉඩමේ ප්‍රමාණය අක්කරයි පර්චස් 15ක් වන අතර මෙහි පර්චස් 117ක් සඳහා බිම් සවිය ඔප්පු පවතින අතර අනෙක් පර්චස් 58 සඳහා සින්නක්කර ඔප්පුවක් සහිත බව හිමිකරු මා සමග පැවසුවා. එතකොට මෙහෙත් ප්‍රාදේශීය ලේකම් කොට්ටාසෙ මොකක්ද දෙන්නේ? රිදීගම දෙන්නේ? ග්‍රාම සේවා වසම මොකද? පල්ල යාය. එතකොට මේ ඉඩමට කිට්ටුවෙම ඉස්කෝලේ තියෙනවනේ. පල්ල යාය ඉස්කෝලේ තියෙන්නේ. මීටර කීයකද? 100ක් 150ක් අතර?
දැනට මෙමෙ ඉඩමේ ගම්මිරිස් වැල් 600ක් පමණ ඇති අතර එම වැල් වලින් මෑතකදී ගම්මිරිස් අස්වන්න ලබා ගැනීම ආරම්භ කර ඇති නිසා කිලෝ 100ක් 200ක් අතර ප්‍රමාණයක් දැනට මූන් ගම්මිරිස් වලින් අස්වන්න ලෙස ලබා ගන්නවා පෙර ඉඩමට වඩා මෙහි අස්වන්න අඩු වීමට හේතු වන්නේ දැනට මෙම වැල් සඳහා අවුරුදු 5ක් පමණ වන බවත් ඉදිරියේදී ක්‍රමක්‍රමයෙන් මෙම ආදායම වැඩි වෙන බවත් ඔහු මා සමග පැවසුවා मीट अमतर पेलपोल अतलू मेमेड में पोलगा हतलिया पनापमन अति भवत मगिन दंट पोलगेरी हारसिया पानसियापमन पोलमुरेगट लबागण्ना भवत ओह मा समग पैसुआ कुरुनुगा एकसिया पनापमन मौन दंट मेमेड में सिटोवा अति बिनो खंबी काट गाल दे ने में खंबी दाल ना दाल खंबी दाल दिन पे तीन देर पार में गाप हां 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 मुलिन मार अनुमा दुहाल दिन पे මෙතනින් මායිම ඉවරයිනේ මෙමෙඩිමේ සිට රිදීගම නගරයට ඇත්තේ කිලෝමීටර් 11ක පමණ දුර ප්‍රමාණයක් වන අතර අර්ධනාගරික වටපිටාව සහිත දොඩම්ගස්ලන්ද නගරයට ඇත්තේ කිලෝමීටර් 7ක පමණ දුර ප්‍රමාණයක් අක්කරයි පර්චස් 15ක් වන මෙමෙඩිමේ මොවුන් මිල කියන්නේ ලක්ෂ 45ක් මෙම ඉඩම මේ මිල ගණන් ගැන වැඩි විස්තර මා සඳහන් කර ඇති දුරකථන අංකයට ඇමතුමන් ලබා දුන්නොත් ඔයාලට සාකච්ඡා කරගන්න පුළුවන්. අනෙක් ඉඩමට වඩා මේ කැලේවි ඇති නිසා වීඩියෝ ටිකක් අපහැදිලි ගතියක් ඔයාලට දැනෙනවා ඇති. මෙම ඉඩම ඇති අනවශ්‍ය ගස් ඉවත් කර හොඳින් නඩත්තු කර ගත හොත් මෙම ඉඩමෙන් හොඳ ආදායමක් ඉදිරියට ලබා ගන්න පුළුවන්. තේකයි මහෝගනි ගසුත් තියෙනවනේ මේ වීඩියෝ බලපු ඔයාට මේ ඉඩම් ගැන අවබෝධයක් එන්නේද කියලා මං හිතනවා ඔයත් ඔයාගේ අතේ ඇති මුදලට ආයෝජනයට සුදුසු ආදායමක් සහිත ඉඩමක් හෙව්වනම් මේ ඉඩම් කැමලි ඔයාට හරියටම ඉඩම් කැමලි කියලා හිතනවනම් නිදහස් වටපිටාවක පිහිටි ඉදිරියේදී දැන් පවතින ආදායමටත් වඩා වැඩි ආදායමක් ලබා ගත හැකි මෙමෙ ඉඩම් කැමලි ඔයාගේ අනාගතය වෙනුවෙන් ඔයා කරන වටිනා ආයෝජනයක් කියලා මං නම් හිතන්නේ මේ වීඩියෝ බලපු ඔයා තවමත් මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් ඔයත් ඉඩමක් හරි ගයක් හරි හොයන කෙනෙක් නම් ඉදිරියේදී මගේ YouTube channel එක වැදගත් වෙයි කියලා හිතනවනම් දැන් මගේ YouTube channel එක subscribe කරලා තියාගන්න. ඉදිරියේදී මං ඔයාලට විකිණීමට ඇති ඉඩම් හා නිවාස ගැන පැහැදිලි විස්තර සහිත වීඩියෝ ගේනවා මගේ YouTube channel එකේ.